වැඩ කෙනෙක්. තාත්තත් ඉස්සර හිටපු දේශපාලකයෙක්. හරිස් වික්‍රමතුංග කියලා තනියා කොළඹ මිනිස්ටර් කවුන්සිල් එකේ මෙම්බර් කෙනෙක් හැටියට හිටියා. ඊට පස්සේ උපනගරාධිපති හැටියට හිටියා. බ්‍රිතාන්‍යයන්ගේ දේශපාලන නිදහස දිනා ගැනීම සටනේ හා සර්වජන ඡන්දබලයේ දිනා ගැනීම සටනේ නායකයෙකු වූ ජෝ ජීත සිල්වා ලසන්තගේ මුත්තණුවන් වීම ඔහුට ලංකාවේ නූතන දේශපාලනයට විශාල සම්බන්ධයක් ඇති කළා. ලසන්තත් කියන්න පුළුවන් මේ දේශපාලනය ඇඟේ තිබුණයි කියන එක. මොකද අපේ පියාගේ අම්මගේ අයියා තමයි ඩීඑස්එන් නායක කැබිනට් එකේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජෝ ජීත සිල්වා. තාත්තගේ අම්මගේ අයියා. අම්මා ඇවිල්ලා මේ අපිට ඇඳුම් එයා අර කර ඩ්‍රෙස් මේකින් ඊට අමතරව තාත්තා පොලිටිෂියන් කෙනෙක් වෙලා හිටියනේ හැරිස් වික්‍රමතුංග දෙමව්පියන්ගේ පැත්තෙන් අපේ දෙමව්පියක් එක්ක තා ඒගොල්ලන්ගේ සම්බන්ධිකුත් තිබ්බා පස්සේ වෙනකොට අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ටත් වුණා ලසන්තයි මායි අතර අවුරුදු 8ක පරතරයක් තිබ්බා එයා පොඩි කාලේදී මම ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්. තියාරි ලොකු උදාමෙන් කියනවා එයාගේ යාළුවන්ට මේ මගේ අයියායි කියලා. ඉතින් ඉස්කෝලේදී ආය අරන් එනවා එයාගේ යාළුවන්ව මට අඳුන්නලා දෙන්න. ඉස්කෝලේ මට මතක හැටියට ලසන්ත හරිම විහිළු. හරි මිස්චියස්. මම එනේම කාට හරි මොකක් හරි විහිළුවක් කරනවා.